සාමයේ කුමරුන් උපත ලද සුබනත්තල උදා වුණා. ඉතින් උදා වූ මේ නත්තල සාමයේ සතුට පිරුණු හද තුල සාමයේ රජ යන නත්තලක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මෙල්බෙන්නා වූ 2018 නව වසර සාමයේ සතුට පිරුණු සෞභාග්‍යමත් වසරක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ටොක් ප්ලස් අපි දන්න කෙනෙක් ගැන ඔබට කතා කරන සීතල උදුවක් මහේ අපේ උණුසුම් හමුවයි මේ. දැනික අපිට කතා කළා අපව අගය කළා විශේෂම ටොක් ප්ලස් වැඩසටහන වෙන වෙන හොඳ ප්‍රශංසා ප්‍රතිචාර අපට ලැබුණා ඊමේල් මාර්ගයෙන් සහ දුරකථන ඔස්සේ අපට මුණ ගැහුණොය බොහෝ දෙනෙක් මේ පිළිබඳව බොහොම ප්‍රශංසා මුකෙන් කතා කළා. ඉතින් අපිට ස්තුතියි ඒ ලබා දුන්න ප්‍රතිචාරය වෙනුවෙන්. අදත් අපි මුණ ගැහෙනවා දැවැන්තයන් දෙදෙනෙක් එක්ක මේ ටොක් ප්ලස් වෙනින දවසේ. දැවැන්ත වැඩසටහනක් වශයෙන් මට දැනෙන්නේ විශේෂම දැවැන්තයෝ දෙන්නෙක් එක්කයි අද මේ වැඩසටහන, අද ටොක් ප්ලස් අපි මේ දෙසැම්බර් මාසේ ඔබට අරගෙන එන්නේ. ඉතින් ටොක් ප්ලස් හැඩ කරන්නට අද අපේ ආරාධනය පිළිගෙන අපිත් එක්ක එකතු වෙන්නේ සංගීත ක්ෂේත්‍රයේ අපට මුණ ගැහෙන බොහොම ආදරණීය චරිතයක්. ලාංකීය සංගීතයේදී ඔහු කුඩා දරුවෙකු හැටියට සංගීත කටයුතු වලට එකතු වෙමින් පසු කාලිනව නෙප්චූන් සංගීත කණ්ඩායම, බ්ලූ ෂැඩෝස් සංගීත කණ්ඩායම සහ සන්ෂයින් සංගීත කණ්ඩායම මේ වගේ සංගීත කණ්ඩායම් වල තමන්ගේ සංගීත ආරම්භය සටහන් කරගත් ආදරණීය කලා ශිල්පියෙක්. පසු කාලිනව බ්‍රිතාන්‍ය පදිංචියට පැමිණියාම සමගම ශ්‍රී ලංකන් සංගීත කණ්ඩායමත් එක්ක ඔහුගේ සංගීත කටයුතු ගමනේ ඔහු නැවතත් ආරම්භය ලබා ගන්නවා. පසු කාලිනව අපි බොහෝ දෙනා හඳුනන බ්‍රිතාන්‍ය ශ්‍රී ලාංකිකයන් බොහෝ දෙනෙක් කතා බහ කරන ස්කයි හයි සංගීත කණ්ඩායමට සම්බන්ධ වෙනවා. වර්තමානයේ ස්කයි හයි සංගීත කණ්ඩායමේ නායකයා වගේම බොහෝ ශ්‍රී ලාංකිකයන්ගේ ආදරයට පාත්‍ර වුණු ආදරණීය කලා ශිල්පියෙක්, ගායන ශිල්පියෙක් සහ බොහොම අව්‍යාජ හිනාවක් හිමි බොහොම ආකර්ෂණීය චරිතයක් කිව්වොත් නිවැරදි. ඔබ කවුරුද දන්නා කියන මංජුල මොනසිංහයි අද අපේ ආරාධිතයා. මංජු, ආයුබෝවන්. ආයුබෝවන්. ඉතින් මොනවද මේ දවස්වල වෙන්නේ? සුපුරුදු විදිහට මියුසික් සංගීත වැඩ කරගෙන යනවා. ඉතින් බොහොම සතුටුයි අද අපත් සමඟ සම්බන්ධ වීම මංජුල මොනසිංහ. විශේෂයෙන්ම දෙසැම්බර් මාසයේදී, නත්තල් මාසයේදී ඉතාමත් කාර්යබහුල වේලාවක තමයි අපි ඔබ එකතු කරගන්නේ. බොහොම ස්තුතියි ඒ කාලය වෙන් කළාට. ඉතින් මංජුල මොනසිංහ සමගින් අද දවසේදී අපට සංගීතමය දායකත්වය ලබා දෙනවා සංගීත ක්ෂේත්‍රයේදී අපට මුණ ගැහෙන තවත් දැවැන්ත චරිතයක්. විශේෂයෙන්ම ලාංකීය ගීත කලාවේදී ඔහු සජීවී පටිගත කිරීම 100කට එහා ගිය ආසන ප්‍රමාණයකට තමන්ගේ සජීවී සංගීත දායකත්වය ලබා දුන්නු ආදරණීය කලා ශිල්පියෙක්. ලංකාවේ නවගේ සංගීත කණ්ඩායම් වන සහර සංගීත කණ්ඩායමේ කලක් සේවය කරමින් පසු කාලිනව සන්ෂයින් සංගීත කණ්ඩායමට තමන්ගේ සේවය ලබා දෙමින් සහ බ්‍රිතාන්‍යයට පැමිණියායින් පසු ස්කයි හයි සංගීත කණ්ඩායමේ මෑත කාලයේදී ෆ්‍රන්ට් ලයින් සංගීත කණ්ඩායමට සම්බන්ධ වෙමින් තමන්ගේ සංගීත ගමන හැඩ වැඩ කරගත් මේ ආදරණීය කලා ශිල්පියව අපි පිළිගන්නේ. සුනෙත් කාර්යපරම සතුටේ මුණ ගැහිම මොනවද මේ දවස්වල වෙන්නේ? මේ දවස්වල සංගීත වැඩ කටයුතු කරමින් ඊටේ ගෙවන. ඉතින් මේ යාළුව දෙන්නෙක් තමයි මුණ ගැහෙන්නේ අද සන්ෂයින් සංගීත කණ්ඩායමේ මේ දෙදෙනාම විටින් විට සේවය කරපු දෙදෙනෙක්. ඉතින් මේ හමුවීම, මෙහෙදි හමුවීම මොන වගේද මංජුල, සුනෙත් ඔබට කොහොමද දැනෙන්නේ මේ මුණ ගැහීම? සුනෙත් මෙහෙදි හම්බුනේ يعني 2004 මට මතකයි සුනෙත්. ඔව් මම 2004 මේ. ඊට පස්සේ අපිට හම්බුනේ මොකද මම ලංකාවට ගියා. ඊට පස්සේ ආයි 2007 ආවට පස්සේ දැන් සුනෙත් හම්බෙන්නේ. බෑන්ඩ් එකට, ස්කයි හයි එකට අපි. ඉතින් අද විශේෂත්වයක් තිබෙනවා. විශේෂයෙන්ම සංගීත කණ්ඩායම් දෙකක දෙන්නෙක් තමයි අද සංගීත දායකත්වය ලබා දෙනවා. ෆ්‍රන්ට් ලයින් සංගීත කණ්ඩායමේ සුනෙත් සහ ස්කයි හයි සංගීත කණ්ඩායමේ නායකයල් අපි දවසේ කතානායකයා වෙන්නේ. ඉතින් බොහොම සහෝදර බැඳීමෙන් මේ සංගීත කටයුතු වල නියැලෙන පිරිසක්, විශේෂයෙන්ම අතලොස්සක් වුණු මේ ලාංකීය බ්‍රිතාන්‍ය ලාංකේය සංගීතයේ යෙදෙන අය අතරේ බොහොම මේ වගේ සහෝදර බැඳීම් අපි බොහොම අගය කරනවා. ඒ මුණ ගැහිමත් එක්ක අද ටෝක් ප්ලස් අපි ඔබ වෙතගෙන එන්නේ.
info@kirantv.com email ලිපිනේට අපට බොහෝ හොඳ ප්‍රතිචාර ලැබුණා. ඒ සමගින්ම අපිට අවවාද සහ මේ වැඩසටහනේ වර්ධනය විය යුතු තන් පිළිබඳව බොහෝ දිනක අදහස ඒවා තිබුණා. බොහොම ස්තුතියි. ඒ වගේම kirantv.com අපේ Facebook ගිණුමේ බොහෝ දිනක හොඳ ප්‍රතිචාර ලබා තිබුණා. විශේෂ මතක් කරන්න ඕන කීප දෙනෙක් අපි බොහෝ ලයිස්තුවක්ම තිබෙනවා. ඒ අතරේ අපි ආදරෙන් මතක් කරනවා බන්දුල මානගේ, ඒ වගේම ලීලානි පෙරේරා ආදරණීය කලා ශිල්පිනිය, ගාමිණි අබේසිංහ ජ්‍යෙෂ්ඨ කලා ශිල්පියාරන් බොහොම ආදරෙන් මතක් කරන්නේ, ප්‍රනිත් හෙට්ටිආරච්චි, ප්‍රවීන් කරුණාසේන, චමිර දොන්දීනු, මේ වගේ බොහෝ දෙනෙක් අපිට ප්‍රතිචාර ලබා දුන්නා. අපි මේ වැඩසටහන අතරතුරේ තවත් නම් කීපයක් අපි සඳහන් කරනවා අපිට වෙනුවෙන් ප්‍රතිචාර ලබා දුන්නු. ඉතින් ඔබේ අදහස් ඔබට තවදුරටත් අපට වන්නට හැකියාව තිබෙනවා info@kirantv.com කියන අපේ ඊමේල් ලිපිනයට. ඒ වගේම 075 13 99 44 90 කියන අපේ දුරකථන අංකයට කතා කරන්න, ඔබේ අදහස් යෝජනා අපට දන්වන්න, ඔබ මේ වැඩසටහන සමඟ සම්බන්ධ වෙන්නට සහ ඔබේ ව්‍යාපාර කටයුතු ප්‍රවර්ධනය කරගන්නට ඔබට අවශ්‍ය නම් අපට කතා කරන්න, අපත් සමඟ සම්බන්ධ වෙන්න. මංජු රුණසිංහ, මංජු ඔබ මාදරෙන් ඔබ පිළිගන්නවා ටෝක් ප්ලස් වැඩසටහන වෙනුවෙන්. විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා අපගේ ආරාධනය පිළිගෙන අද දවසේදී මේ වැඩසටහන සහභාගී වෙන්න පිළිබඳව. බොහොම ස්තුතියි. මටත් මේ ආරාධනය කරන්න ගොඩක් ස්තුතියි. ඒ වගේම අපි ජයශංක විජේසිංහ ඇතුළු කිරණ ටීවී කාර්ය මණ්ඩලයට ගොඩක් ස්තුතියි ආරාධනය කරන්න. විශේෂයෙන්ම අද දවසේදී ඔබ අපත් සමඟින් සහභාගී වෙන්නේ දශක කිහිපයක සංගීත ක්ෂේත්‍රයේ ඇති අත්දැකීම් සහ වර්තමානයේ එක්සත් රාජධානිය තුළ ලාංකේය ප්‍රජාව වෙනුවෙන් ඔබ කරන්නා වූ මෙහෙය සංගීත ශිල්පියෙක් හැටියට සහ සංගීත අධ්‍යක්ෂකවරයෙක් හැටියට ලබා දෙන්නා වූ මේ මෙහෙය අපි බොහොම අගය කරනවා. ටෝක් ප්ලස් වෙනුවෙන් කිරණ ටීවී කණ්ඩායම අපි බොහොම අගය කරනවා. ඒ නිසා අද අපි ඔබව කැඳවා ගන්නේ මේ වැඩසටහන වෙනුවෙන්. ඉතින් මංජු, අපි කැමති දැනගන්න ඔබ සංගීත ශිල්පියෙක් හැටියට බොහෝ දුර ගමනක් ඇවිත් තියෙන්නේ. ඉතින් සංගීත ක්ෂේත්‍රයට එන්න ඔබේ පවුලේ පසුබිම යම් සංගීත පසුබිමක් තිබුණාද? ඔබේ පවුලේ විස්තර ටිකක් දැනගන්නට කැමතියි. අම්මා තාත්තා, සහෝදර සහෝදරියන් සහ ඔබේ පාසල් කාලය පිළිබඳව අපි පුංචි මතකයක් අවදි කරමු. පවුලේ පසුබිම කියන්නේ අපි පවුලේ 7 දෙනෙක් ඉන්නවා. ලොකු පවුල. ලොකු පවුල. ඒ කියන්නේ අක්කලා 3 දෙනයි, අයියලා දෙන්නයි, නංගි මමයි. අමතන පවුලේ 6 වෙනියා. සංගීත පැත්තට කියන්නේ ගෙදරින් අම්මයි තාත්තයි ගොඩක් මියුසික් පැත්තට බරයි කැමති. එහෙම වට පිට අත්තම තිබුණේ ගෙදරින්. අම්මා තාත්තා සංගීතයේ කටයුතු සංගීතයේ කියන්නේ නිර්ත වෙලා හිටියත් ගීත ගායනය වාදනය වෘත්ති මට්ටමින් එහෙම හිටියේ නෑ. නමුත් අම්මගේ ගායනා හැකියාව තියෙනවා, තාත්තට හොඳ සින්දු කියන්න පුළුවන්. ඒ වගේ වට පිට අත්තම තිබුණේ. මට මතකයි මං හිතන්නේ තාත්තට එහෙම ආසාවක් තිබිලා තියෙනවා පොඩි කාලේ, අපි පොඩි කාලේ බෑන්ඩයක් වගේ හදන්න ගෙදර කට්ටියත් එක්ක කරගෙන. ඒක හද දෙනෙක් ඉන්නවනේ. හද දෙනෙක් ඉන්නවනේ. ඒ වගේ ඩ්‍රීම් එකක් තිබිලා තියෙනවා. මම ඉතින් තාත්ත නැති වුණා අපි ගොඩක් පොඩි කාලේ. ඒ නිසා ඒ ආසාව ඔබට බලපාන. ඔබ ඇරෙන්න සංගීතයේ ඔබේ පවුලේ සහෝදර සහෝදරයන් ඉදරු 6 දෙනාගේ සංගීතයට කැමැත්තක් තිබුණ නැද්ද? එහෙම නැත්නම් සංගීතය සංගීතයට කැමති කියන්නේ මම වගේ කියන්නේ මියුසික් වලට එහෙම ලොකුවට කරන කවුරුත් නැහැ. සින්දු කියන්න පුළුවන් එහෙම හැකියාවක් තියෙනවා. අකලට ඔක්කොම ගායනාවේ හැකියාව එහෙම තියෙනවා. ඒකත් තියෙනවා. මංජු, පුංචි කාලේ අපි එක එක හීන දකිනවා, විශේෂයෙන්ම ලොකු නාම වෙන්න මේ 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 වගේ චරිත කියලා අපි ඒ පුංචි කාලේ එක හිණ තියෙනවා. ඉතින් ඔබටත් මේ වගේ සිහිනයක් තියෙන්නට ඇති. පාසල් යන කාලේ ලොකුනාම වෙන්න මොන වගේ කෙනෙක් වෙන්නද ඔබේ බලාපොරොත්තු තිබුණේ? එහෙම කියලා පොඩි කාලේ හිණයක් කියලා මට තිබුණේ මේ මියුසික් නෙමෙයි ඇත්තටම. මට ලොකු ආස තියෙන්නේ මේ කරාටි කරාටි ශිල්පයක් වෙන්න. කරාටි පැත්තෙන් එහෙම එහෙම ලොකු වෙන වෙන හිණයක් තිබුණේ. ඒ වගේ රිද්ම එකක් තියෙන්නේ. ඒක වෙනස් වුණා ඇත්තටම අපි නිට්ටමු පැත්තට ආවට පස්සේ ඒ ගමක් වතු පිටියල කියන ගමට. ඉතින් එහිදී එකපාරක් ගියා මියුසිකල් ෂෝ එකක් බලන්න. මතක හිටිය මම දැකපු පළවෙනි මියුසිකල් ෂෝ එකද කොහෙද? මම පොඩි නිට්ටමු එම තිබුණු ප්‍රසංගයක් බලන්න. ගිය වෙලාවේ බෑන්ඩ් එකක් ප්ලේ කරා. බෑන්ඩ් එක නම මට මතක හිටියට අප්‍රයිසින් කියන බෑන්ඩ් එක. ඒ බෑන්ඩ් එක ප්ලේ කරාට ඒකේ කීබෝඩ් ප්ලේයර් ඇවිල්ලා හිටියේ නෑ, වෙන බෑන්ඩ් එකකින් වෙන කීබෝඩ් ප්ලේ කෙනෙක් තමයි ඇවිල්ලා හිටියේ. ඒ ඇවිලිටි බ්ලූ ෂැඩෝස් කියන බෑන්ඩ් එකේ කීබෝඩ් ගහපු චමින්ද. එතකොට මං ස්ටේජ් එකේ තියාව දැක්කේ නිකන් පොඩි මගේ වගේ වයස, අපි මගේ තැන් ළඟ ළඟ වයස. මට එහෙම අර පොඩි කෙනෙක් කීබෝඩ් එකක් ප්ලේ කරනවා දැක්කම මට එහෙම ආසාවක් ආවා.
මටත් කීබෝඩ් ගහන්න තිබ්බනම් වගේ කියන පොඩි හීනයක් ආවා. ඊට සති මම සති දෙකකට ඉතර පස්සේ නෙප්චූන්ස් කියන සංගීත කණ්ඩායම මතු පිටු එතන උපුල් කියලා එයා තමයි බෑන්ඩ් එකේ ලීඩර්. ඒගොල්ලන්ගේ ෂෝ එකක් තිබුණා. ඒක බලන්න ගියාම එතන ඇඩ්වර්ටයිස් කරා මෙහෙම මියුසික් උගන්වනවා කියලා. ඊට පස්සේ මම ගෙදර ගිහිල්ලා මං අම්මට කිව්වා මෙහෙම මට ආසයි මේ කීබෝඩ් ගහන්න ඉගෙන ගන්න කියලා. අම්මා පොඩ්ඩක් කැමති වුණා. ඊට පස්සේ මට ඒකට හෙල්ප් කරා යන්න. එතනින් තමයි මම මියුසික් පැත්තට يعني යමුනේ ඉස්සෙල්ලා. එදෙන ඔය වගේ තමයි ඔබ සංගීත ක්ෂේත්‍රයේ කරාටි ශිල්පියෙක් වෙන්නට හිටපු ඔබ පසු කාලිනව සංගීත ක්ෂේත්‍රයට ප්‍රසංගයක් දී දකින ඒ කීබෝඩ් වාදන ශිල්පියා සමගින් ඔබේ කැමැත්ත සහ සංගීත ක්ෂේත්‍රයට ඇති ආශාව ඉටු වෙන්නේ. ඉතින් ඔබ අද අප වෙනුවෙන් අද වැඩසටහන වෙනුවෙන් තෝරාගත් ප්‍රථම ගීතයට යන්නට මම හිතන්නේ කාලය ඇවිත් තිබෙනවා. ඉතින් අපි සූදානම් පළමු ගීතයට යන්න. අද දවසේදී මංචල මොනසිං අපට තෝරා දුන් ගීත අතරේ ඔහුගේ කැමැත්ත අතරේ පණ්ඩිත් අමරදේවයන් විසින් ගායනා කළ සඳ තරුණි හඬයි ගීතය කොළරත්න ආර්යවංශයන්ගේ පද රචනයක්. ඒ සමගම එච්.එම්. ජයවර්ධනයන්ගේ බොහොම කල්කලු සංගීත රටාවන් සමගින් අපි සූදානම් මේ ගීතය අහන්නට සඳ තරුණි හඬයි. සඳ තරු නිහඬයි ගහ කොළ නිසලයි මුළු ලොව සැතපේ සිතවිලි විතරක් අවදි වෙලා යුග නිවා හැඟුම් සිත සැතපෙන්නට මෙර දරන පෑ පාළුව තනිකම කුටියට අවුදින් හදවත අවදි කළා සඳ තරු නිහඬයි ගහ කොළ නිසලයි මුළු ලොව සැතපේ සිතවිලි විතරක් අවදි වෙලා මවානුවන් ඔබ ඔබේ තෙපුල් සඳ සීනයකින් මෙන් ගලාරයේ සිනහස හඬවා මතකය ඉක්ිබිඳ හදවත අවදි කළා සඳ තරු නිහඬයි ගහ කොළ නිසලයි මුළු ලොව සැතපේ සිතවිලි විතරක් අවදි වෙලා සඳ තරු නිහඬයි. අද ටෝක් ප්ලස් වෙනුවෙන් අපත් සමගින් එකතු වෙන්නේ ටිකක් නිහඬ චරිතයක්. ඔව් නිහඬ වුණාට සංගීත ජීවිතයේදී ඔහු අපේ හදවත් වලට කතා කරනවා. මංජු මොනසිං අද දවසේ අපේ ආරාධිතයා. මංජු ඔබ
මෙතෙක් වෙලා අපි කතා බහ කරමින් සිටියා කලාට ශිල්පියෙක් වෙන්නට ගිය ඔබ සංගීත ක්ෂේත්‍රයට සම්බන්ධයෙන් සහ ආශාවක් ඇතිවීම. එතනින් එහාට ඔබ ඔබේ ජීවිතයේ ගුරුවරු හිටියද කොහොමද සංගීත ක්ෂේත්‍රයේ එතනින් එහාට ඔබේ ගමන සිද්ධ වෙන්නේ? මගේ මුල්ම ගුරුවරයා තමයි මම කිව්වේ උපුල් ස්වර්ණසිරි කියන්නේ ඒ නෙප්චන්ස් කණ්ඩායමේ නායකයා. ඉතින් මට මතකයි පළවෙනි ඉගෙන ගන්න ගිය දවසේ මට නෝට්ස් එකක් ඇඳලා දුන්නා මම ප්‍රැක්ටිස් කරන්න කියලා. මම බොහොම කෑදරයි ආසාවෙන් ඒකට යමු වුණේ. ඉක්මනින් ප්‍රැක්ටිස් කරලා පෙන්නන්න ඕන වුණා. ඉතින් පළවෙනි දවසේ නෝට්ස් එක අරගෙන මම ඊට පස්සේ මට ගෙදර ගිහලා ප්‍රැක්ටිස් කරන්න කියලා කිව්වා. මම ගෙදර ගියා ප්‍රැක්ටිස් කරන්න. හැබැයි මට කීබෝඩ් එකක් තිබුණේ නැහැ ගෙදර. එයා ඇඳලා දීපු පොඩි කීබෝඩ් එකක පිච්චර ගතිය මම ඒක බලාගෙන කාඩ්බෝඩ් එක කීබෝඩ් එකක් ඇඳගෙන ඊට පස්සේ රීඩ්ස් අතර මම කපලා ගෙදර මෙට්‍රස් එකට තියාගෙන ඒකෙන් තමයි මම අර දීපු නෝට්ස් ප්‍රැක්ටිස් කරේ ඉස්සෙල්ලා. ඊට පස්සේ ඊළඟ සතියේ ක්ලාස් එකට ගියාට පස්සේ උපුල් මගෙන් ඇහුවා ප්‍රැක්ටිස් කරලාද? මම කව එන බඩ කරලා පෙන්නන්න කිව්වා. ඉතින් මම ලේ කරලා පෙන්නුවා. එයා හැපි වුණා. මම නෝට්ස් ගොඩක් දෙන්නම්. ඊළඟ පාර ප්‍රැක්ටිස් කරන් ඉන්න මොකද්ද තියෙන කීබෝඩ් එක කොහොමද ප්‍රැක්ටිස් කරේ? ඊට පස්සේ මම කොහොමද එහෙම කීබෝඩ් එකක් ඉස්සර නැහැ. මේමයි ප්‍රැක්ටිස් කරේ කියලා. ඊට පස්සේ කිව්වා ඕකේ මගේ ළඟ මෙලෝඩි එකක් තියෙනවා මම ඔයාලට මෙලෝඩි එකක් දෙන්න. ඒක ගිහිල්ලා ප්‍රැක්ටිස් කරන්න. මම හොඳයි කියලා ඒකත් අරගෙන ගෙදර ගියා. හැබැයි මෙලෝඩි එකත් එක්ක පියුම් පියුම් ප්‍රැක්ටිස් කරනකොට ටිකක් අමාරුයි. ඉතින් මට සහාය දෙwidetilde මගේ නංගි. එයා මෙලෝඩි එකක පිඹිනවා. මම ප්‍රැක්ටිස් කරන්න ප්‍රැක්ටිස් කරා. ඉතින් ඔය වගේ බොහොම සොඳුරු කතා තියෙනවා මේ ජීවිතවල හැංගිලා. විශේෂයෙන්ම මංජුල මොනසිංහ වගේ සංගීත ශිල්පියෙක්ගේ සංගීත ජීවිතය ආරම්භ වුණු විදිය අර කාඩ්බෝඩ් එකේ තමයි හදාගත්තු කීබෝඩ් එකේ තමයි ඒ ආරම්භය සිද්ධ වෙන්නේ. ඉතින් ඒ වගේ ආරම්භය ලබාගත්තු මංජුල මොනසිංහ අද දවසේදී බොහෝ දෙනෙක් හඳුනන සංගීත ශිල්පියෙක් වී අවසන්. ඉතින් අපිට ආඩම්බරයි ඔබ ඒ ආපු ගමන් මඟ දිහා අපිට බලද්දි සංගීත ශිල්පියෙක් වෙන්න අපිට තියෙන පුදුම ආශ්වාදයක් ඔබ කරා වූ මේ සම්බන්ධයෙන්. ඉතින් මංචු අපි සූදානම් අපි මීළඟ ගීතයට යන්නට ටොප් ප්ලස් වෙනුවෙන් මංචුල මොනසිංහල් දවසේ අපට තෝරා දුන් මීළඟ ගීතයට යන්නට අපි සූදානම් වෙන්නේ විශාරද එඩ්වර්ඩ් ජයකොඩි ගායනා කරන වසන්තයේ අගහමුවෙමු සඳුරිය. බොහොම අපූර්ව ගීතයක් පද රචනා කළේ කපිල කුමාර කාලිංග සහ සංගීතය රෝහණ වීරසිංහයන්ගේ. ඉතින් අපි සූදානම් මේ ගීතයට. වසන්තයේ අග හමුවෙමු සඳුරිය ලවැලි තලාවක විසුල කුසුම් මත අතිනතගෙන පෙර නොකී කතා අසා අලුතින් සුසුමක් ගෙනවෙන් වී යමු ලා සඳ නැගෙන හෝරාවේ ගිමන් නිවන්නට ජීවිතයේ යලි කෙදිනත ඉඩ සැලසෙනුයේ නොදනිමු එය අප නොවී පමා පියවර මෙන යමු යුතුන් ගෙවා වසන්තයේ අග හමුවෙමු සොඳුරිය ලවැලි තලාවක විසුල කුසුම් මත අතීනතගෙන පෙර නොකී කතා අසා අලුතින් සුසුමක් ගෙනවෙන් වී යමු ලා සඳ නැගෙන ඌරාවේ දොරගුළු හැර යමු අප තෙහදේ ඉනැහෙමු පෙර අප නොපැතු ලෙසේ කිසිවෙකු නොදකින
නිහඬ රැයේ තනිවෙමු මොහොතක් අපේ ලොවේ වසන්තයේ අග හමුවෙමු සොඳුරිය ලවැලි තලාවක විසුල කුසුම් මත අතිනතකෙන පෙරනු කී කතා අසා අලුතින් සුසුමක් ගෙනවෙන් වියම් ලා සඳ නැගෙන වසන්තයේ ගහමෙම සොඳුරිය එඩ්වඩ් ජයකොඩියන් ගායනා කරන බොහොම අපූර්ව ගීතයක්. විශේෂම මේ ගීතයට කැමති වෙන්න හේතුවක් තිබුණාද මංජු? ගීතයට කැමති වෙන්න විශේෂ හේතුවක් වුණේ මේ මෑත කාලේදී අපි ගියා ප්‍රසංගයකට අයර්ලන්ඩ් වලට. ඒකට ගායනා කරන්න එඩ්වඩ් ජයකොඩි මත් නැගිලා හිටියා. ඒකට මම ප්‍රැක්ටිස් කරනකොට මම ඒක කී කී හිටියා සින්දු. ඉතින් ඒක නිසා මට ආස හිතුණා ඒක ගායනා කරන්න. හොඳයි, අපි කතා බහ කරමින් සිටිය ඔබේ සංගීත ක්ෂේත්‍රයට පැමිණීම පිළිබඳව විශේෂයෙන්ම නෙප්චුන් සංගීත කණ්ඩායම තමයි ඔබ මුලින්ම සම්බන්ධ වෙන සංගීත කණ්ඩායම. ඉන් අනතුරුව ඔබ විවිධ සංගීත කණ්ඩායම් වලට සම්බන්ධ වෙනවා සහ දායක වෙනවා සංගීත ක්ෂේත්‍රයේ. අපි ඒක පිළිබඳව මතක් කරමු. නෙප්චුන් සංගීත කණ්ඩායම පස්සේ සංගීත කණ්ඩායම් කීපයක වාදනය කළා. ඒ අතරින් මම බ්ලූ ෂැඩෝ සංගීත කණ්ඩායමේ අතරම බේස් ගිටාර් වාදනය කරේ. බේස් ගිටාර් ප්ලේ කරා. ඒ කාලෙම සාරංගා කියලා සංගීත කණ්ඩායම කීබෝඩ් ප්ලේ කරා. වැඩි කාලයක් ප්ලේ කරේ නැහැ. ඊට පස්සේ කෙටි කාලේ මම හිතන මාස 7ක් 8ක් වගේ මම හිතන්නේ මට මතක ඇති. ඊට පස්සේ තමයි මම තන්ඩර්ස් කියන සංගීත කණ්ඩායමට එක්ක ආවුනේ. තන්ඩර් සංගීත කණ්ඩායමේ අවුරුදු දෙකකට කිට්ටු කාලයක් වගේ ප්ලේ කරා. ඊට පස්සේ තමයි සන්ෂයින් සංගීත කණ්ඩායම එක්ක ආවුනේ 92 අන්තිම කාලේ වගේ. එතකොට ඔබ මේ සංගීත කණ්ඩායම් සහ ලංකාවේ සංගීතයේ කටයුතු වල නිරතවන අතරතුරේදී ඔබට හමුණු විශේෂ චරිත ඉන්නවද සංගීත ක්ෂේත්‍රයේ? ඔබට අමතක කරන්න බැරි ඔබට විශේෂ ගුරුහරුකම් ලැබුණු සහ ඔබ ආදරය කළ සංගීත ක්ෂේත්‍රයේ ඉන්න චරිත පිළිබඳව මතක් කරමු. විශේෂ ගුරුහරුකම් ලැබිච්ච තරත ගොඩක් ඇත්තම ගොඩක් අය ඉන්නවා. කියන්නේ මම ඇත්තටම මම අර වෙලාසනින් කියෝ වගේ මම ඉගෙනගත්තේ හරි පොඩ්ඩයි, මියුසික් වල ආරම්භයේදී ඉගෙනගත්තේ හරි පොඩ්ඩයි. ඊට පස්සේ මම ඉගෙනගත්තේ කියන්නේ එකට වාදනය කරන හොඳ ශිල්පියෝ හම්බුණා, හොඳ දක්ෂයෝ හම්බුණා. මට මතකයි කෙනෙත් දි සිල්වා, ඒ සාරංග සංගීත කණ්ඩායමේ රොහාන් ජයවර්ධන, රොහාන් අයියා, එතකොට ඒ වගේ දක්ෂ මියුසිෂන් ඒ කාලේ මියුසික් වලට ප්ලේ කරපු දක්ෂ වාදන ශිල්පියෙක් එක්ක හම්බු වෙන්න කියන්නේ අවස්ථාව ලැබුණා. ඒ වෙලාවෙ ඉගෙනගත්තා. ඊට පස්සේ තණ්ඩ සංගීත කණ්ඩායමේදී විශේෂ අවස්ථාවක් හම්බුනේ අත්‍තරගෙනම මේ කරන්සි ජයවර්ධනත් එක්ක අපිව ට්‍රේන් කරා එක කාලයක් අපි කැසට් එකක් කරන්න. ඉතින් ඒ වගේ හොඳ අවස්ථාවකට හම්බුණා අත්තරම කියනවා නම් ඒ කාලෙදිම. ඉතින් ඒවෙන් තමයි ගොඩක් මේ මම ඉම්ප්‍රූව් වුණේ. ඊට පස්සේ තමයි මට කියන්නේ මියුසික් තව ඉගෙන ගන්න ඕනේ, දැනුම ලබා ගන්න ඕනේ කියන ආසාව ඇති වුණේ ඊට පස්සේ තමයි. Top Plus අපි දන්න කෙනෙක් ගැන ඔබට කතා කරන මේ සඳුරු හමුවීමේදී අද මංජුල මොනසිංහ අපට තෝරා දුන් මීළඟ ගීතයට යන්නට සූදානම් වෙන්නේ TM ජයරත්නයන් ගායනා කරන කෝ මා පැතු ඔබේ ආදරේ අපූර්ව ගීතය. ප්‍රේමසිරි කේමදාසයන්ගේ සංගීත අධ්‍යක්ෂණය සමගින් මේ ගීතයට අපි යන්නට සූදානම් වෙන්නේ. ඔබේ ආදරේ කොමා පැතු ඔබේ ආදරේ කොමා පැතු ඔබේ ආදරේ
ආවේ එදාම තනි වී ලොවේහි නැති වී ගියායේ හැඟුමන් මෙහි ආවේදාම තනි වී ලොවේහි නැති වී ගියායේ හැඟුමන් මෙහි යලිමා අනාතයි උතුරා ගලායයි සංවේදනා කෝමා පැතු ඔබේ ආදරේ කෝමා පැතු ඔබේ ආදරේ කෝමා පැතු අතීතේ ගැයු ගීතරාවේ මුසුවී ඇසේවා සුළඟේ පවා ඒහා අතීතේ ගැයු ගීතරාවේ මුසුවී ඇසේවා සුළඟේ පවා කිවිලි කැදැල්ලේ ඕලා ඉකිල්ලේ නැනතමා කෝමා පැතු ඔබේ ආදරේ කෝමා පැතු ඔබේ ආදරේ කෝමා පැතු පහන් වූ රන්තරකාව අඳුරේ දමා නොපෙනී ගියා පායා පහන් වූ රන්තරකාව අඳුරේ දමා නොපෙනී ගියා කවදාද ආයේ පායා දිලින්නේ රන්තරකා කෝමා පැතු ඔබේ ආදරේ කෝමා පැතු ඔබේ ආදරේ කෝමා පැතු කලාවට සම්බන්ධ වෙන අයගේ හිත් බොහොම සංවේදී කලාවත් එක්ක විශේෂයෙන්ම ආදරය පිළිබඳ මාතෘකාවට එද්දී කලාවකන් තවත් සංවේදී වෙනවා. ඔබ තරුණයෙක් හැටියට විශේෂයෙන්ම සංගීතය කියන ජනප්‍රිය මාතෘකාවේ ඉද්දී කාන්තා ආකර්ෂණය ඒ දවස්වල බොහොම වැඩියෙන් ලැබෙන්නට ඇති. ඒ දවස්වල අපි ඔබේ සහ ඔබේ ආදර කතන්දරය පිළිබඳව අපි පොඩ්ඩක් දැනගන්න කැමති. මොන වගේ යෝජනාද ආවේ? ඔබේ කැමැත්තක් තිබුණු තරුණියන් මේ අතර විශේෂ තරුණියන් හිටියද? කොහොමද මේ කතාව පොඩ්ඩක් මතක් කරන්නේ? එහෙම කියලා මට විශේෂයෙන් කියලා කවුරුත් මතකෙට එන්නේ නැහැ. නමුත් ආකර්ෂණයක් නම් තිබුණා. සෑහෙන. ඉතින් ඒ කාලේ මගේ ඇත්තම කියන මගේ ලෝකේ තිබුණේ මියුසික් විතරයි. කියන්නේ ප්‍රැක්ටිස් කරන එකයි ෂෝස් වලට යන වෙන හන්ද නැහැ. මට එහෙම වෙන ලෝකයක් තිබුණේ නැහැ. මියුසික් තමයි මම හිතන්නේ මගේ ඒ කාලේ තිබුණ ලෝකේ ලංකාවෙන් පිටත් වෙන්න ඉස්සෙල්ලා. ඔබ පිළිබඳ උනන්දුවෙන් හිටපු තරුණියන් හිටියද සහ ඔබට කතා කරලා ආදරේ ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන්
එහෙම දේවල් නම් වෙනා තිබුණා. ඒ විනෝද අපිට කියන්න ඕනේ තැනක් නැහැ. ඒ කියන්න අමාරුයි. අපි මෙතන ඒ වගේ නැති වෙන්නේ. එහෙම නැති වෙන්න බෑ. මේ වගේ කලාකාරයෙක් හරි අපි එතනින් එහාට පොඩ්ඩක් වුණොත් අප වර්තමානයේ විවාහකයි සහ ඒ ආදරයේ කතන්දරේ මොන වගේද? ඔබ විවාහ යෝජනාවකින්ද ඔබේ විවාහය සිදුවන්නේ? මත නැත්තම් ඔබ ආදරය කළ තරුණියන්ට සංවේදීවම ඒ ආදර කතන්දරේ පටන් ගත්තේ මෙහෙදී ඉංගලන්තවලදී ලන්ඩන්වලදී කිංස්බරි පන්සලේ තමයි අපි අඳුරගත්තේ. ඉතින් එහෙම තමයි ආදර සම්බන්ධකින් පටන් අරගෙන ඉතින් ඒ විස්තර මම ගෙදරට කියලා කොහොමද අපි 2005 දී තමයි විවාහ වුණේ. ඔබ හරිම නිහඬයි මංජුව. ඔබට ඔබේ බිරිඳ මුණ ගැහුණු වස් කිංස්බරි ඒ ස්ථානයේදී ඔබ ආදරේ ප්‍රකාශ කළාද කියලා අපිට වෙලාවකට සැක හිතෙනවා. අහන්නකො වයිෆ් කින් කියලා කියන්නේ. ඇත්ත මේක එහෙමත් නේ මම පොඩ්ඩක් අර තියනවා පොඩි රිවර්ස් ගියර් ගතියක් තියෙනවා මම එහෙම කියන්නේ නැති වගේ මම දන්නේ මොකද්ද හේතුවක් තියෙනවා කොහොමද අපි අඳුරගෙන එහෙම කතා කළා ටික ටික සමහර දේවල් තියෙනවා දෙතොල නොකී දේ දෙන තේලිය වෙනවා කියලා මම හිතන්නේ ඒ වගේ දිනෙත් කතා කරන්නට ඇති. අපි මීළඟ ගීතයට යන්නට සූදානම් වෙන්නේ මංජු විශේෂයෙන්ම ඔබට සමකාලීන මිත්‍රයෙක් ලංකාවේදී සහ මේ බ්‍රිතාන්‍යයේදී එංගලන්තයේ සංගීත කටයුතුවලදී හමු වෙන්නේ. අද දවසේ අපිට සංගීත දායකත්වය ලබා දෙන සුනිත් කාර්යපර්මගේ හඬිනුයි මේ ගීතය අහන්නට අපි සූදානම් වෙන්නේ. ඔබ දෙදෙනාගේ සම්බන්ධය පිළිබඳව අපි දැනගන්න කැමතියි. සුනිත් කොහොමද මංජු මුණ ගැහෙන්නේ? මොන වගේ සම්බන්ධයක්ද ලංකාව තිබුණේ? මේ බ්‍රිතාන්‍යට එන්නට කලින් ලංකාවේදී ඔබ සංශයින් සංගීත කණ්ඩායමේ ඔබත් මංජුත් යම් යම් කාලවලදී සංශන් සංගීත කණ්ඩායමේ සංගීතය සැපෙව්වා. මොන වගේ සම්බන්ධයක් තිබුණේ ලංකාවේ? මේ දැන් මංජු සංශයින් බෑන්ඩ් එක ප්ලේ කරනකොට ඒ බෑන්ඩ් එකේ ඩ්‍රම ඇවිල්ලා මගේ අපේ ගමේ ඇත්තටම හොඳම යාළුවෙක්. අපි දෙන්නත් මියුසික් කියන්නේ මම මියුසික් කරනවා තියා දන්නවා. ඉතින් අර යාළු මිත්‍රකම එක්ක මම යනවා එයා එක්ක ඔය ප්‍රැක්ටිසස් වල සමහරවල් ෂෝස් වලටත් මම ගිහිල්ලා තියෙනවා. ඒ යනකොට ඉතින් මංජු මට හම්බෙලා දෙනවා එතනින්. ඒ වුණාට අර වැඩි මිත්‍රත්වයක් එහෙම කියන්නේ එහෙම නැහැ කියන්නේ ප්‍රැක්ටිසස් වලට මේගොල්ලෝ ප්‍රැක්ටිස් කරනකොට මම එතනට ගියා කියලා. මේ අර කතා කරන්න එහෙම ලොකු වෙලාවක් නැහැ. ඒක පොඩි පොඩි කතා බහ යනවා ප්‍රැක්ටිස් බ්‍රේක්ස් අස්සේ. ඒ ඊට අමතරව ලොකු සම්බන්ධකමක් තියාගන්න අර මං ඒ කියන්නේ සාමාන්‍යයෙන් ලොකු සම්බන්ධකම් තියෙන්නේ නැහැ මගේ එහෙම. කොහොම හරි මෙහෙට 2004 මම මෙහෙට ආවයින් පස්සේ මංජු මට කතා කරේ. මංජුයි මට කෝල් කරේ. කෝල් කරලා කතා කරලා හම්බෙමු කියලා කිව්වා. හැබැයි හම්බෙන්න හම්බුනේ නැහැ. මොකද ලංකාවට ගියා. ඔව් ලංකාවට ගියා මංජු. ලංකාවට ගිහිල්ලා ඊට පස්සේ ආවයින් ඔව් ලංකාවට ගිහිල්ලා ආවයින් පස්සේ තමයි අපි හම්බුනේ නේද 2007 දී. ඔව් 2007 දී ඊට පස්සේ අපි එකට බෑන්ඩ් එකේ ප්ලේ කරා. එක බෑන්ඩ් එකේ කාලයක් අවුරුදු 3ක් 4ක් අවුරුදු 4කට ගිට් වෙනවා. ඔව් නේ. ස්කයි හයි සංගීත කණ්ඩායම. ස්කයි හයි සංගීත කණ්ඩායම. ආයලා ප්ලේ කරා. ඉතින් ඒක තමයි හමුවීම. ඉතින් අදත් ඒ හමුවීම ශක්තිමත් කරන්නට ඔබ දෙදෙනාම එකතුලා ඉන්නවා. මේ වැඩසටහන බොහොම සතුටේ. අපි එහෙමනම් මංජු මොනසිංහ තෝරාගත් මීළඟ ගීතයට යන්නට සූදානම් වෙන්නේ. ඉතින් සංගීත ශිල්පීන් දෙදෙනෙක් ඉන්න නිසා දවසේ බොහොම අපූර්ව ගීත තේරීම් සිදු කරනවා ටෝක් ප්ලස් වැඩසටහන වෙනුවෙන්. මීළඟ ගීතය මංජුල මොනසිංහ තෝරාගත් ගීතය ගායනා කරන්න සූදානම් වෙන්නේ සුනෙත් කාර්යප්පිරම විසින්. ජේ එමිල්ටන් පෙරේරා ගායනා කළ උඩුකුවන යටින් ගීතයයි අපි සූදානම් වෙන්නේ දැන් රස විඳින්නට. උඩුගුවන යටින් මහදෙරණ පිටින් හැම මුවගින් පිටවන්නේ අපේ ආදර කතන්දරේ අපේ ආදර කතන්දරේ පෙති කැවෙන මලේ දිය පිරෙන ළිඳේ මුළු දවසම පැවසෙන්නේ අපේ ආදර කතන්දරේ අපේ ආදර කතන්දරේ
දස දිගතෙහි විහිදෙන්නේ වන විහාංග තුඩින් බට පඳුරු උඩින් දස දිගතෙහි විහිදෙන්නේ අපේ ආදර කතන්දරේ අපේ ආදර කතන්දරේ උඩු ගුවන යටින් මාදරන පිටින් හැම මුවකින් පිටවන්නේ අපේ ආදර කතන්දරේ අපේ ආදර කතන්දරේ එපිකම් කොට සැඟවෙන්නේ සිතජය අතරේ කංරල පතරේ එපිකම් කොට සැඟවෙන්නේ අපේ ආදර කතන්දරේ අපේ ආදර කතන්දරේ උඩු ගුවන යටින් මාදරන පිටින් හැම මුවකින් පිටවන්නේ අපේ ආදර කතන්දරේ අපේ ආදර කතන්දරේ පෙති කැවෙන මලේ දිය පිරෙන ලිඳේ හැම මුවකින් පැවසෙන්නේ අපේ ආදර කතන්දරේ අපේ ආදර කතන්දරේ මිල්ටන් පෙරේරා ගායනා කළ ඒ ගීතය අද දවසේදී සුනෙත් කාර්යපර්මගේ කටහඬින් ඇහුනේ මංජුලගේ තේරීම අනුව. මංජු, අපි සූදානම් නැවතත් එතනින් එහාට අපේ කතා බහ කරගෙන යන්නට. විශේෂයෙන්ම සංගීත ශිල්පියෙක් හැටියට, කලාකරුවෙක් හැටියට ජීවිතවලට රසවත් දේවල් එකතු වෙනවා සහ රසවත් පුද්ගලයන් මුණ ගැහෙනවා. අපි බොහොම විශ්වාසවන්ත ආරංචි මාර්ගයක, ඔබේ මිත්‍රගේ මාර්ගයෙන් දැනගන්න ලැබුණා. ඔබ බොහොම දිග දේශනයක්, කරබර කතාවක් ඔබේ විවාහ මංගල්‍යයේදී සිදු කරනවා. මේක ඇත්තද? විශ්වාස ගන්න අමාරුයි ඇත්තටම. ඔබ ඒ වගේ කල්පනා කරන කවුද කියන පුද්ගල කියලා පණිවිඩේ. මොකක්ද ඇත්තට මේ සිදුවීම? සිදුවීම කියන්නේ මෙහෙමයි. මගේ වෙඩින් එකේ මගේ මෙස්මල දෙන්නගෙන් එක්කෙනෙක් ජනරාල් සොරකගොඩ. ජනෝ. එතකොට අනිත් එක්කෙනා තමයි දුෂාන් ජයතිලක. ඒ කොහොම හරි අපි ප්ලෑන් කරද්දී අපි තිබුණ අයිඩියා එකක්. මම මේ කතාවට එහෙම වැඩි කැමැත්තක් නැහැ. කියන්නේ ස්පීච් දෙන්න ඔය කතා බහ කරන එක එච්චර මේකක් නැහැ. ඉතින් ජනුට මං කිව්වා අපි කතා කරන බව සංගෙන ජනු පුතේ මට නම් කතා නම් කතා පවත්වන්න බෑ කියලා වෙලාසෙන් කිව්වා. නෑ ඔයා කතා පවත්වන්න නෑ, මං කරන්න නම් ඒ වැඩි කියලා දැන් එහෙම ප්ලෑන් එකේ හිටියා. හැබැයි අන්තිම මොහොතේ දැන් ජනු කතා පවත්වනවා. අපි දැන් නවයි වල ඉඳගෙන ඉන්නවා. ජනුට ඇත්තටම කියන්නේ හොඳට ලක්ෂිතර කතා කරන්න පුළුවන්, හොඳට කතා පවත්ලා සේරම කළා. එතකොට අපි අනිත් පැත්තේ ඔරියන්ටල් බෑන්ඩ් එක තමයි වෙලේ ප්ලේ කර කර හිටියේ. ඒත් දන්න සහෝදර සංගීත ශිල්පියෝ ජනු කතාව ඉවර කරන ගමම ජනු මාව ඉන්ට්‍රඩියුස් කරා මට කතා කරන්න කියලා. ඉතින් මම නැගිට කතා කරන්නම් කියලා නැගිට්ටා, මයික් එකත් අතර දුන්නා. ඔව්, දැන් හැමෝම බලන් ඉන්නවා මේ කතාව. බලන් ඉන්නවා. මම නැගිටිනකොටම මට වයලින් ප්ලේ කරකිටියේ මයිද රජිත් අයියා හැපැත්තේ.
වයලින් එකකින් අමුතු නිකන් ෆනි ටෝන් එකක් දුන්නා. මම නැගිට්ටා. මට ඒක වචනයක්වත් කතා කරන්න ආවේ නැහැ ඉතින්. නාඩියක් දෙකක් විතර ඉතින් මට මොනවත්වත් එන්නේ නැහැ. මම දන්නේ නැහැ මම මොනවද කියන්නේ කියලා. මම හොඳට nervous වෙලා හිටියේ. ඒතර ජනමුටක් තිනා ඔක්කොම හිනා. ඊට පස්සේ යස්සේ අර අර පැත්තෙන් තව මියුසික් පොඩි පොඩි කෑලිත් මට දෙනවා. මම තවත් nervous වුණා. ඉතින් කොහොම හරි ඊට පස්සේ ජනුගේ තාත්තා ඇවිල්ලා වරක ගොඩක් කරලා ඇවිල්ලා කියලා පුතා ඔයා කතා පාවත් උන්නේ ඔයා සින්දුවක් කියන්නේ කියලා. යාන්තම් මාව ගලව ගත්තා හැබැයි මට ඒක ජීවිතය අමතක වෙන්නෙම නැති සිදුවීමක්. මම කොහෙන්ද දැනගත්තේ කියලා මම මේ කල්පනා කරේ. දැන් අපිට ඔබ අපි පොඩ්ඩක් හෙව්වා අපි මේ මංජුල මොනසිංහ අද අපේ වැඩසටහන එනවා කිව්වම අපි දන්න කේන අයට පොඩ්ඩක් කතා කරා. ඉතින් අපිට ඒ වගේ විශ්වාසවන්ත ආරංචි මාර්ගය ලැබුණා. ඉතින් කොහොමද කතාව ඇත්ත? මංජුල එතනින් පස්සෙවත් මේ කතා බහ කිරීම පිළිබඳව උනන්දුවක් වුණා නේද? විශේෂ සංගීත ශිල්පියෙක් හැටියට අපිට නිතර මිනිස්සු මම ගහනවා. ඒ කතාබහට මට කිසි ප්‍රශ්නයක් නැහැ. නමුත් මට ওই කතාබහත් තියෙනවායි සාමාන්‍ය කැමරාවට මුහුණ දීලා ඒ වගේ දේවල් මම හරි මේ මම දන්නේ නැහැ. යනපත් අඩු පාඩු ගතියක්. එහෙම එකක් තියෙනවා. හැබැයි මට විශේෂයෙන් ස්තුති කරන්නේ මේ නිරෝෂන් කහවත්ත මල්ලි. එයා මේ නිවදන ශිල්පියෙක් දැන්ට ජීවත් වෙන ඇමරිකාවේ. රූපවාහිනියේ කලක් වැඩසටහන් අධ්‍යක්ෂකවෙක් වශයෙන් කටයුතු කරන නිරෝෂන්. ඔව්. ඉතින් යා මෙහි ඉන්න කාලේ මම නිරෝෂන් මල්ලි කතා කරගෙන මම කිව්වා මලේ මට හරි ප්‍රශ්නයක් නිකේ මේ අයියෝ අයියා කියලා මට ඇත්තට යා සමහර දේවල් මට කියා දුන්නා. ඉතින් තාම මම හිතන්නේ රසවත් කතා බහක් ටෝක් ප්ලස් ඔසේ අද දවසේ ඔබට ගෙනෙනවා. මංජුල මොනසිංහයි අද දවසේ අපේ කතානායකයා වුණේ. ඔහුගේ තේරීම් අතරේ මීළඟ ගීතේ රැන්නටයි අපි සූදානම් වෙන්නේ. මිල්ටන් මල්ලවාරච්චි ගායනා කරන පෙම් රජදහනේ ගීතේ අපි සූදානම් සුනෙත් කාර්යා පෙරමුගේ කටහඬින් අහන්නට. රජදහනේ අහස් මාලිකාවන් සිඳී බිඳී නටඹුන් විසිරේ කොහෙද මායන්නේ පෙම් රජදහනේ අහස් මාලිකාවන් සිඳී බිඳී නටඹුන් විසිරේ කොහෙද මායන්නේ එදා පටන් පෙම් බැඳී ඇඳු පෙම් තුන් ලෙසේ මහා කඳුළු ගංගා මැවුනා ලොවේ එවන් අතීතේ රැයේ මා තනිවමයි මා අසරණයි පෙම් රජදහනේ අහස් මාලිකාවන් සිඳී බිඳී නටඹුන් විසිරේ කොහෙද මායන්නේ ගසේ එතන මල් ලතා මියෙන පෙම් සුසුම් ලොවේ පාළු වෙරළේ අයිනේ නාඩන් ඉතින් නිරන්තරේ මාහදේ ඈ පිළිරුවේ රුසිරි මෙවේ පෙම් රජධානේ අහස් මාලිකාවන් සිඳී බිඳී නටඹුන් විසිරේ කොහෙද මායන්නේ කොහෙද මායන්නේ කොහෙද මායන්නේ
ජනරල් ටීවී ඔබ වෙත ගෙනෙන ටෝක් ප්ලස් වැඩසටහනේ සඳුරු දවසක් සමගයි ඔබ මේ කතා වෙ සිටින්නේ. අද අපේ කතා නායකයා මංජුල මුරසිංහ ස්කයි හයි සංගීත කණ්ඩායමේ නායකයා. ඉතින් මංජු අපි නැවතත් කතාවට එකතු වෙන්නේ. විශේෂයෙන්ම ඔබ දීර්ඝ කාලයක් සංගීත ක්ෂේත්‍රයේ නියත වෙනවා. දශක 3කට එහාගේ කාලයක් ඔබ සංගීත ක්ෂේත්‍රයේ නියත වෙලා ඉන්නවා. වර්තමානයේ අපිට එක එක චෝදනා එනවා. සමහර ධනාත්මක සහ ඍණාත්මක අදහස් විශේෂයෙන්ම සංගීත ක්ෂේත්‍රයේ ලාංකීය සංගීත ක්ෂේත්‍රය තුළ ඔබේ මේ අතීතයේ අපිට අහුණු ගිය විශේෂ මිල්ටන් මල්ලවාරච්චි, ක්ලැරන්ස් විජේවර්ධන මේ වගේ අපේ පසුගිය පරම්පරාව සහ වර්තමානයේ බිහිවෙන නිර්මාණ අතරේදී මේ සසඳීම කරද්දී ඔබ දකින්නේ මොන වගේ දෙයක්ද? බොහෝ දෙනෙක් කියනවා ප්‍රමිතියේ යම් බාල වීමක් තිබෙනවා ජීවිතයේ කියලා. සමහර කියනවා නැහැ ප්‍රමිතිය හොඳයි කියලා. ඔබේ සසඳීම කොහොමද? මම හිතන්නේ ලංකාව විතරක් නෙමෙයි බලන්න මට තියෙන එක්ස්පීරියන්ස් එකද අපි ලෝකෙ කොහේ 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 බැලුවත් හැමදෙස්ම කතා වෙන්නේ ඒ කාලේ මියුසික් ගැන. ඒ කාලේ මෙහෙමයි, ඒ කාලේ දැන් 60s 70s මියුසික් ලංකාවෙත් ලස්සනයි, මේ ඉංග්‍රන්දිත් ලස්සනයි, අනිත් රටවල් කොයි රටෙත් එහෙමයි. මොකද ෆිලිපීන් හරි කොහේ හරි මොන රටෙත් මං හිතන විදිහට මම දැකලා තියෙන විදිහට. ඉතින් ඒ කාලේ දේවල් ගැන අගය කරනවා තමයි. ඒ කාලේ දේවල් හොඳයි තමයි. ඒ කාලේ මං හිතන්නේ එච්චර සින්දු, මං හිතන්නේ සින්දු ගොඩක් එච්චර බිහුන්නේ නැහැ මං හිතන කාලේ. මේ තරම් ගොඩක් එහෙම එක හේතුවක්. ඉතින් මේ කාලේ තියෙන ටෙක්නොලොජි පැත්තෙන් මාර දියුණුවයි ලංකාවෙත් බැලුවොත්. එහෙම කියන්නේ නිර්මාණ කියන්නේ පුදුමාකාර නිර්මාණ ගොඩක් බිහිනවා දවස ගානේ. ඉතින් මං හිතන්නේ මේ ග්‍රහණය කරගන්න බැරි තරමට දේවල් එනවද මන්ද මට හිතා ගන්න බෑ. නමුත් මෑත කාලෙත් එහෙම කියලා හොඳ නිර්මාණක් බිහිනවා අර ගොඩවල් අතරේ. ඉතින් මම හිතන්නේ ඒ කාලෙත් තියෙන්නේ නැති හිම අපේ කනට වැටුනේ නැති සින්දු. අපි මේ ජනප්‍රිය සහ ගුණාත්මක බවින් ඉහළ සින්දු ටික තමයි අපි දැනට අහගෙන ඉන්නේ ඒ කාලෙත්. ඉබේ නැතයි ඉතින්. ඉතින් මම හිතනවා මේ කාලෙත් කියන්නේ කවුරුත් කියන්නේ නිර්මාණ මෙහෙමයි එක 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 අර රැල්ලට මේ රැල්ලට වගේ යන සිටුේෂන් එකක් තියෙනවා. නමුත් මම දකින්නේ ඒකයි. මේ කියන්නේ නිර්මාණ බිහි වෙනවා. ඉතින් තමන්ගේ කියන්නේ තෝරා ගැනීම තමයි ඉතින්. ඉතින් දැනටත් මේ වර්තමානයේ හොඳ නිර්මාණ බිහි වෙනවා කියන එහෙම මතක් දැන් මම හිතන්නේ හොඳ නිර්මාණ බිහි වෙනවා. හොඳයි මංජු, අපි ඔබ සංගීත ශිල්පයේ කැරියට ආපු මග දිහා ආපහු හැරිලා බලන් ඉමුන වගේ හැඟීම අද තියෙන්නේ. ඔබට වෙලාවක හිතුණාද සංගීත ශිල්පයක නොවුනා නම් හොඳයි කියලා? කොහොම වෙලාවක හිතුණේ දැන්? එහෙම නොවුනා නම් කියලා හිතෙන්නේ නැහැ මම. ඇත්තට මොකද සතුටු මේ ඉන්න මගේ ඉන්න මේ ට්‍රේඩ් එකද කියන්නේ වටපිටාවට. සමහරලාට හිතනවා මම ලංකාවේ හිටියනම් හොඳයි කියලා හිතන අවස්ථා තියෙනවා. නමුත් ඒ මියුසික් පැත්තෙන් හිතුව නමුත් ෆැමිලි එක පැත්තෙන් මගේ ජීවිතය අනිත් දේවල් පැත්තෙන් බැලුවොත් එහෙනම් මම මේ ජීවත් වෙන මේ වටපිටාව මට හොඳයි, සතුටුයි. මංජු, ඔබ අනාගතයේ මොන වගේ බලාපොරොත්තු තියෙනවද? වර්තමානයේ ස්කයි හයි සංගීත කණ්ඩායම සමගින් ඔබේ සංගීත කටයුතු කරගෙන යනවා. වර්තමානයේ අපිට මොන වගේ බලාපොරොත්තුවද? ඔබට ආදරය කරන ප්‍රේක්ෂකයන් වෙනුවෙන් ඔබට මොකද දෙන්න තියෙන බලාපොරොත්තු? විශේෂයෙන්ම ඔබේ ගීත නිර්මාණ ඔවුන්ට දැක ගන්නට හැකි වේවිද? සහ ඔබේ අනාගත බලාපොරොත්තු ඔබේ සංගීත ජීවිතය තුළ මොන වගේ එකක්ද? බලාපොරොත්තු තියෙනවා කියන්නේ මියුසික් වලින් මොනවා හරි හොඳ දෙයක් කරන්න ආසාවක් වගේම හොඳ බලාපොරොත්තුවක් තියෙනවා. නමුත් මේ යන රටාව ඇතුලේ කොහොම වෙයිද දන්නේ නැහැ. මම උපරිම ට්‍රයි එකක් දෙනවා හැමදෙස්සෙම නිර්මාණ බේ කරන්න. මගේම කියලා සින්දු වගේකුත් තියෙනවා. ඉතින් අවස්ථාවක් ලැබුණොත් මම හිතනවා මගේ නිර්මාණ බේ කරන්න තියෙන ආශාව තමයි තියෙන්නේ. මගේ සින්දු ටික 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 කාලෙත් යනවා. නමුත් කියන්න බෑ අනාගතේ එහෙම ඩ්‍රීම් එකක් තියෙනවා. මම අපි සුබ වතනවා ඔබට විශේෂයෙන්ම අනාගතේ තවත් නිර්මාණ කරන්න, විශේෂයෙන්ම ලාංකීය ප්‍රජා වෙනුවෙන් ඔබේ සංගීත කටයුතු තවදුරටත් කරන්න, රස ගන්වන්න, පිනවන්න අපේ ලාංකිකයන් ඒ අවශ්‍ය ධෛර්ය ශක්තිය ඔබට ලැබෙන්නට කියලා, විශේෂයෙන්ම අපි මේ නිර්මාණ කරන්න තව තවත් ශක්තිය ලැබෙන්න කියලා කේමර ටීවී කණ්ඩායම ටොප් ක්ලාස් වැඩසටහන වෙනුවෙන් අපි ඔබට ප්‍රාර්ථනා කරනවා. විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා දවසේ අපත් සමගින් සම්බන්ධ වීම පිළිබඳ ඔබේ වටිනා කාලය අපිට වැය කරමින් අද දවසේ ටොප් ක්ලාස් මේ කතා බහ සමගින් එකතු වුණාට ඔබට බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා. ඒ සමගින් සුනිත් කාර්යයක් පෙරම ඔබටත් බොහොම ස්තුතියි අද ඔබේ වටිනා කාලය අපිට වෙනුවෙන් වැය කරමින්
ටොක් ප්ලස් මේ සොඳුරු කතා බහ සමගින් එකතු වුණාට. මිත්‍රවරුනි සමුගර යන්නට කාලය විත්‍රාසවත්ව ගෙවුණු සොඳුරු ටොක් ප්ලස් වැඩසටහනකින් ඉතින් මොන ගැහෙන්නට අපි ආයෙත් බලාපොරොත්තු වෙනවා මෙවන් වූම රසවත් වැඩසටහනක් සමගින් ඔබට පුළුවන් ඔබේ අදහස් යෝජනා අප වෙත එවන්න info@kiranatv.com කියන අපේ ඊමේල් ලිපිනට. ඒ වගේම 0675 13 99 44 90 කියන අපේ දුරකථන අංකයට ඔබට කතා කරන්න පුළුවන් ඔබේ අදහස් යෝජනා අප වෙත එවන්න. ඉතින් සමුවරගෙන යනවා උදා වූ මේ නත්තල සාමය සතුට හද තුල රජින නත්තලක් වේවා. ලබන්නා වූ 2018 නව වසර සාමය සතුට සහ ඔබේ සියලු යහපත් පැතුම් ඉටුවන නව වසරක් වේවා කියා ප්‍රාර්ථනා කරමි. එනම් ගිල්ලෙන්න මොන ගැහමු ආයේ ටොප් ප්ලස් සමගින්.